फिरवा सरनाई माँ के दारू है मोह तुम्हारा विश्व आशीर्वाद है सोबाद हमें ऊपर ही तुम बाले आएंगे शक्ति आशीर्वाद है दारू है मोह तुम लेबेवा के लिए माँ प्रार्थना करो गुड़ा पिलावट मटे दारू केन दे आप तमाही सौभाग्य रंधर तू मटे मुझे वजह संबंध वेला मारते कल खटा करने अवस्था वाला बाग रहते दारू गुड़ा पिलावट नागना पुदु गैसे जुआ करते तुम अमेका මම හිතන දේ අනිත් පැත්තමයි මට සිද්ධ වෙන්නේ. ගොඩාක් වෙලාවට දරුවෝ මේ කතාව මට කියනවා මම හිතන දේ අනිත් පැත්තමයි මට සිද්ධ වෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? කොහොමද මෙහෙම වෙන්නේ? අද මට හිතුණා මේ පිළිබඳව කතා කරන්නට ඕනේ කියලා. ඇයි පුතේ අපි හිතන දේම අනිත් පැත්ත සිද්ධ වෙන්නේ? අපි හිතන්න හරියට පුහුණු වෙන්නට ඕනේ. මේ මොන දේවල් ගැන අපි පුහුණු වුණත් වැඩක් නැහැ. අපි හරියට හිතන්න පුහුණු වෙලා නැත්තම් ගොඩාක් වෙලාවට දරුවෝ මේ යථාර්ථය තේරුම් ගන්නේ නැතුව කටයුතු කරන නිසා තමයි ජීවිතේ බොහෝ දේවල් වල තමන්ට පසුබෑම් වලට හිත රිදීම් වලට මේ හැම දෙයකම නතු වෙන්නට ඒ ඒ ඒ වැරදි ප්‍රතිඵල භුක්ති විඳින්නට හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ දැන් පුතේ अभी मे विश्वत्ल मे लोके मे हेम किम गुदीन करांगी दर्ट मतक अभी मे विश्वल गुदीन करांगी हेगी मे वचन किसी दया कपिता मे उगुलांट मे मम कथाकर मे हण उगुलांट अहेनवा मे कट हंड अहेनवा मे हई ओगोलो मे मगे वचनों से मम मे दिन पनी හිතට ගන්නේ මම ඕගොල්ලෝ ගැන හිතාගෙන ඉන්න මගේ හදවතේ තියෙන හැඟීම් ඔස්සේ තමයි ඕගොල්ලන්ට මේ කියන දේ හිතට එන්නේ දැන් මගේ හිතේ වැරදි අවංක නැති එහෙම නැත්තම් හරිම ආත්මార్థකාමී අදහසක් තියාගෙන මම ඕගොල්ලන්ට මේ කතා කරන වචන ටික හරිම සුමට විදිහට කතා කරන්න වැඩක් නැහැ ඒක කිසිසේත්ම වැඩක් නැහැ අපි මේ හැම දිනෙක එකම වැඩ කරන්නේ අපි හැමෝමත් එක්කලා කටයුතු කරන්නේ අපිට හැමදේම ලැබෙන්නේ මේ හැම දෙයකම අපේ හැඟීම තමයි මුල් වෙන්නේ ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේගේ ප්‍රබල අති ප්‍රබල දේශනාවලදී උන්වහන්සේ දේශනා කළ තියෙන්නේ චේතනාව තමයි කර්මයට මුල් වෙන්නේ කියලා එතකොට මේ චේතනාව කියන්නේ අපේ හිතුවිල්ල අපේ හැඟීම එතකොට මේ හැඟීමේ තියෙන ප්‍රබලත්වය තමයි හැම වෙලාවෙම ඔබට යම් දෙයක් ලැබෙන්නට ඔබට තව කෙනෙක් ආදරෙන් කටයුතු කරන්නට ඔබ ගැන තව කෙනෙක් ආදරණීයව හිතන්නට මේ හැම දෙයකම හේතු වෙනවා. දැන් ගොඩාක් වෙලාවට මම දකිනවා දරුවන්ට කවුරු හරි කිව්වොත් ඔයා තමයි මට මේ ලෝකෙ ඉන්න වටිනම කෙනා. ඔයාගෙන් තොර ලෝකයක් මට නැහැ. ඔයා නැත්තම් මම ජීවත් වෙන්නේ නැහැ මේ විදියට වචන කියන ගොඩාක් වෙලාවට ගැහෙනු අය මේ කියන වචන වලට හරියට රැවටෙනවා මම ඔයා නැත්තම් මම ජීවත් වෙන්නේ නැහැ මේක කරේ නැත්තම් මම මෙහෙම කරයි දෙන්න බැරි දේවල් කියමින් ගොඩාක් චාටු බස් වලට රැවටෙනවා හැබැයි මේ අතුලාන්තයේ තියෙන හැඟීම ගැන කිසි දරුවෙක්ට හිතෙන්නේ මේ හැඟීම පිළිබඳව තකන්නේ නැතුව හැඟීම හරියට අවබෝධ වෙන්නේ නැති නිසා තමයි ගොඩාක් වෙලාවට දරුවන්ගේ ජීවිතවල තමන් මොනවා හරි විදියට අසුබයි කියලා යමක් තමන්ට දැල්ලා තියෙනවා නම් මේ හැම දෙයකම මුල් වෙලා තියෙන මේ වචන පස්සේ අනේක අපි හැඟීම තේරුම් ගන්නේ නැහැ වචන විතරක් අල්ලගෙන කටයුතු කරනවා දැන් අපිට මේ අර හිතන දේ නොලබෙන්නත් ඕකම තමයි හේතුවක් වෙන්නේ. ඒකද වෙන්නේ අපේ හිතේ මේ හැඟීම මේ විශ්විත දැනෙන්න ඕනේ. මම ඔයාලට ආදරේ නම් මම මේ හදවතින්මයි මේ ආදරේ කරන්න කියන දේ ඔයාලට මේ වචන කියන බොරුවට වචනින් නෙමෙයි මට දෙන්න ඕනේ. මම එකයි කියන්නේ හැමතිස්සෙම මේ වචන වැඩක් නැහැ කියලා. මේ හැඟීම මගේ හදවතේ තියෙන ආදරේ මේ විශ්වයට දැනෙන්න विश्व बला मगे हदवती थी आदर
මේ අපි කරන හැමදේම පුතේ හැමදේම අපේ හෘද සාක්ෂියට නතු වෙනවා මම සමහර වෙලාවට මට දරුවොත් එක්කලා කතා කරන්න බැරි නම් මම වෙහෙසයි නම් මම කතා කරන එක ප්‍රතික්ෂේප කරනවා සමහර වෙලාවට මට දරුවන්ගේ ඕරාවට සම්බන්ධ වෙන්න බෑ යාට කතා කරන්න බෑ ඒකට මට ශක්තිය ලැබෙන්නේ නැහැ එවන මම එයාට වෙනමම පිළිවෙත් දීලා මං කියනවා ආයෙ කතා කරන්න කියලා. ඒ කියන්නේ එයා වෙනුවෙන් මම නොමිලේම තව වෙලාවක් දෙනවා. එතකොට ඒ ආයෙ කතා කරන්න කියලා කියනකොට සමහර වෙලාවට දරුවන්ට හිතෙනවා වැඩමුළුවේදී මම කියන්නේ වැඩමුළුවේදී මම එකපාරක් වෙලාව දීලා ආයෙ වෙලාවල් දෙන වෙලාවක් තියෙනවා. ඒකට හේතුව මගේ හෘද සාක්ෂි දෙකකම මට ඒ වෙලාවේදී අත් කතා කරා. මට ඒකට අවශ්‍ය කරන වාතාවරණය හැදෙන්නේ නැහැ. සමහරවිට දරුවන්ගේ ආධ්‍යාත්මික දුර්වලතාව නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මගේ මම මහන්සි වෙලා ඉඳ වෙලාවක් වෙන්නත් පුළුවන්. ඒ වගේ පහළ ආධ්‍යාත්මික ශක්තියකට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්නට නොහැකි වෙලා තියෙනවා. බොහෝ වෙලාවට මගේ විදිහට දරුවන්ට කියනවා තව වෙලාවක කතා කරන්න කියලා. ආයෙත් වෙලාවක් නොමිලේම දෙන වෙලාවල් තියෙනවා. ගොඩක් වෙලාවට මට ඒකට අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න නොහැකි නම් මම ඒක කරනවා. දැන් මට පුළුවන් මේ වෙලාවේ දරුවෝ එක දාන්න නැහැ. මට කියන්න පුළුවන් මේ වෙලාවෙම ඒ දරුවන්ට තේරෙන්නේ නැහැ මේක මට මේ වෙලාවෙම මොනවා හරි කියන්න පුළුවන්. නෑ මගේ හෘද සාක්ෂිය ඒකට මට ඉඩ දෙන්නේ නැත්තම් මම ඒක කරන්නේ නැහැ. ඒ වගේ අපි හැම වෙලාවෙම අපේ හැඟීමත් එක්කලා කටයුතු කරන්නට ඕනේ. මේ හැඟීම එක්කල කටයුතු කරන්නේ නැතුව තමන්ගේ හිත වෙහෙසව ගනිමි තමන්ගේ හිත රවට්ට ගනිමි තමන්ගේ ඇතුළාන්තයෙන් වෙන දෙයක් කියනවා හැබැයි ඔබ කතාවෙන් ඔබ වචනෙන් කියන්නේ වෙන දෙයක් එහෙමනම් ඔබ හිතන දේ ඔබ ප්‍රාර්ථනා කරන දේ ඔබ මේ විශ්වයෙන් ඉල්ලන දේ ඔබට හදා ගන්නට බෑ ඒකයි මම දරුවන්ට හැමතිස්සෙම කියනවා ඔබ ප්‍රබලව හදවතින්ම ලිංගතු වෙන්න හදවතින්ම භක්තිමත් වෙන්නට ඕන. හදවතින්ම විශ්වාසය ඔබේ හිත තුළ තියෙන්නට ඕන. සමහර දරුවෝ මට විශ්වාසයි මට විශ්වාසයි මට විශ්වාසයි කියලා. හැබැයි හිත ඇතුළේ විශ්වාසය නැහැ. එයාගේ හිතට බල කරවනවා. එහෙම බල කරවලා හිත තේරුම් ගන්නේ නැහැ. හිතට ප්‍රබලව ඒක දැනින්න දෙන්නට ඕන. ඒක දැනින්න නම් තමන් මේක නුවණින් විමසන්න ඔබ ඇතුලේ විශ්වාසයේ තහවුරු වෙන්නට නම් ඔබට ඒක නුවණින් විමසන්නට ඕනේ. ඔබේ හිතට විශ්වාසය දැනින්නෙම නැත්නම් මම ගොඩාක් වෙලාවට දරුවන්ට කියන දෙයක් තමයි මේ විශ්වාසය කියන දේ ඔබ තුලම ඔබම තමයි ජනනය කර ගන්නට ඕනේ. වෙන කෙනෙක්ට බෑ ඒක කරන්න. මොකද ඒක ඔබ නුවණින් විමසලා ඔබට ඔබේ හිතට ඔබ ඒක පිළිගන්න සාධාරණ හේතුවක් මත ඔබේ හෘද සාක්ෂියක පිළිගන්නකම් ඔය විශ්වාසය කියන කෙනෙක්. විශ්වාසය ගොඩ නැගින්නේ ඒකයි. ඔබ හදවතින්ම ඔබේ හිතට තේරුම් කරලා දීලා මේ විදියට තමයි මේක වෙන්නේ මේක අපි මෙහෙම පිළිගන්නට ඕනේ කියලා මේ විදියට කියලා දෙනකම් මේ ලිංගතුකම මේ භක්තිය එන්නේ. එතකොට තමන් මේ විශ්වයෙන් දෙයක් ඉල්ලනවනම් මේ විශ්වයෙන් ඔබ යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඔබ යම් කිසි දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනාවට ඒ ඉල්ලීමට ඒ හැඟීමට බලයක් තියෙනවා මේ බලය ඇති වෙන්නේ ඔබේ හෘද සාක්ෂිය ඔබට එකඟ වෙන්නට ඕනේ ඔබේ හිත මේ වෙලාවේදී සතුටින් සැනසීමෙන් ඉන්නට ඕනේ ඒ විතරක්මයි ඔබ ඔබටම ප්‍රබලව ඒ හැඟීම හදවතටම දීලා තියෙනට. දැන් ඒකයි මම කියන්නේ අපි හිතමු අපි යම් මුදල් ආකර්ෂණ අභ්‍යාසයක් කරනවා කියලා අපි හිතමු. අපි රන් කඳ අභ්‍යාසය කරනවා කියලා. දැන් මම කියනවා ලස්සනට කඳක් මවා ගන්න රත්තරන් පාටේ දිදුලන කඳක් ලස්සනට හිරු පායලා තියෙන රන් කඳ දිගේ 5000 මිටි 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 තමන් ගාවට මේම ගලාගෙන එන ඔබ දකින්නට ඕනේ රත්තරන් කන්ද තියෙනවා හිරු ලස්සනට පායලා තිනවා රන් කන්ද දිගේ තමන් ගාවට 5000 මිටි 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 තමන් ගාවට ගලාගෙන දැන් මේ දරුවෝ මේ අභ්‍යාසයේම කරන විදිවල වැරදි තියෙනවා
එකක් තමයි රන් කන්ද කියනකොට දැන් මට පේනවා රත්තරම් පාට ලස්සන කන්දක්. දැන් මම යන්නට උනේ මට තියෙන නොල නැතිකම ඒ දේවල් හිතේ දරාගෙන නෙමෙයි. මගේ හිත අර රන් කන්ද දකිනකොට ඒකෙන් උද්දාමයටපත් වෙනට. ඒකේ සතුටටපත් වෙනට. රන් කන්දක් මට පේනවා රත්තරම් පාටයි දිදුලන හරි ලස්සනයි. ඊට පස්සේ මට ලස්සනට හිරු පේනවා බැබලි බැබලි තියෙන හිරු. හිරුගේ රශ්මිය හැම තැනම දිදුලනවා. මෙන්න මේවට උප උද්‍යාමයටපත් වෙන්නට ඕනේ. මේ මොහොතේදී ඔබ ඔබේ අර ලස්සන මනෝ ලෝකයේ තුල පුදුමාකාර තෘප්තිමත් භාවයකින් ඉන්නට ඕනේ. හැබැයි එහෙම තෘප්තිමත් භාවයක් නැතුව තමන්ගේ ප්‍රශ්න ගැන මතක් කර කර එහෙම නැත්නම් තව කාට හරි වෛර කර කර තව කෙනෙක් ගැන ඉරිසියා සහගතව හිත හිතා මේ ඔක්කොම හිතේ දරාගෙන මේ මොහොතේ විතර අර කන්ද මවාගෙන ලස්සනට හිරු මවා ගන්න හැදුවට ඔබට ඒක කරන්නත් බෑ. ඒ වගේම හිත ඇතුලෙන් දූංකාර දෙනවා කතා කරන හිත කතා කරන මේක හරියන්නේ නැහැ. ඔක වැරදිත් දැන්නේ නැහැ. ඔය වගේ දේවල් හරියයිද ඇත්තටම. කී කියා හිත දූංකාර දෙනවා. කොහොමද මේ කාරියද කරන්නේ මගේ පුතා? කොහොමද මේ ශක්තිමත් භාවයේ ඔබේ හැඟීම් වල ශක්තිමත් භාවයේ මේ විශ්වයට දාපන්නේ? ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ දේ නැතුව ඔබට කොයි වෙලාවකවත් මේක කරන්න බැරි වෙයි. ඒ නිසා නිවැරදිව මේ කියපු දේවල් ටික ඔබේ හිත ඇතුළට හෘද සාක්ෂියට එකඟවම මම මේක හැම තිස්සෙම කියනවා. හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න ඕනේ. සමහර දරුවෝ බුරුවට කිසිම පදනමකින් තොරව ආදරේ කියනවා මම විශ්වාස කරනවා කියලා එහෙම නැත්නම් වෙන යටි අරමුණක් හිතේ තියාගෙන කතා කරනවා මේ වගේ කරනවා. දැන් මට ගොඩාක් වෙලාවට එහෙම දේවල් හොඳට තේරෙනවා. මම ඒ වගේ අයට මාත් සමග සම්බන්ධ වෙන්නවත් හැකියාව ලැබෙන කියලා අදිෂ්ඨාන කරන්නේ නැහැ. මගේ අදිෂ්ඨාන ශක්තිය හැම නිතරම තියෙන්නේ හදවතින්ම භක්තිමත් වෙච්ච හදවතින්ම මාව විශ්වාස කරන දරුවන්ටම මට මල් ළඟට එන්නට ඉදහසර ලැබේවා කියන අදිෂ්ඨානය තමයි තියෙන්නේ. ඒ වගේම මේ ආශිර්වාද පළිඟු ලබා ගැනීම, හිරු මැණික් ලබා ගැනීම, නිල් මැණික් ලබා ගැනීම සහ මේ රෝස මැණික් ආදර ශක්තියට අවශ්‍ය කරන මැණික් ලබා ගැනීමදී මම හැම වෙලාවෙම දරුවන්ට මතක් කරන දේ තමයි පුතේ ඉස්සෙල්ලම ඔබ ඔබේ හැඟීම් මේ විශ්වයට දෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. දැන් මම ඔබට ඔබ ඒක හරියට තේරුම් ගත්තේ නැද්ද? දැන් මම සමහරවිට දරුවන්ට කියනවා ඔබට හරි විදියට මේ මුදල් ලැබෙන්න පටන් ගන්නකොට තමයි ඔබ මේක කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔබ මේ විශ්වයට ඔබේ හැඟීම හරියට දෙන්න ඕනේ. ඔබ මේ විශ්වයත් සමග ප්‍රබල ශක්තියින් සමග සුසර වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ වෙලාවෙදි තමයි ඔබට හිතෙන්නේ මේ ආශිර්වාද පළිඟු මම ලබා ගන්න ඕනේ. හිරු මැණික් ලබා ගන්න ඕනේ. මේ නිල් මැණික් ලබා ගන්න ඕනේ කියලා. එතකන් හිතෙන්නේ නැහැ. එතකන් හිතෙන්නේ මේ ආශිර්වාද පළිඟු වල බලය ගැන ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට එතකන් දැනෙන්නේ මේක අරගත්තොත් මගේ ප්‍රශ්න විසඳෙයි. අන්න ඒ වගේ හිතුවෙලා තමයි එතකොට එතකන් දැනෙන්නේ. ඒ වෙලාවේදී කොයි වෙලාවකවත් ගන්න හොඳ නැහැ. ආශිර්වාද පළිඟු සහ ඉරුමැණික් ගන්න ඒ විදිහ අවස්ථාවල්වලදී මම දරුවන්ට ඒ අවස්ථාව දීලා නැහැ. මම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව එක වැඩක් නැහැ. මොකද එයා මේ විශ්වයත් සමග සම්බන්ධ වෙලා තමන්ගේ හදවතින්ම තමන්ගේ හැඟීම් වලින්ම මේ විශ්වයට තමන්ගේ ශක්තිය මුදා හරින කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඔන්න එතකොට එයාට මුදල් ලැබෙනවා, හිත කියන්න පටන් ගන්නවා. හැමදේම දැන් මගේ දරුවෝ ඉන්නවා පුතේ. දැන් අදත් මම දැක්ක එක දරුවෙක් මට පණිවිඩයක් කියවලා තිබුණා. ඔබතුමිය මට මේ කිරි දුන්නේ නෑ විතරයි, ඔබතුමිය තමයි මගේ අම්මා කියලා එක දරුවෙක්. ඒ දරුවා මට මතකයි කතා කරපු විදිය. එයා කිව්වේ එයාට වැඩ කරගන්න විදියක් නෑ. එයාට පාඩම් කරන්න කරාට හරියන්නේ නෑ. එයාට කිසි දෙයක් කරන්න බැරුව තමයි හිටියේ. මංගාවට එවනකොට මල් වවන්න හිතෙන්නේ නැහැ කිව්වා. ගියම් මිදුලක් අතු ගන්න හිතෙන්නේ නැහැ කිව්වා. එයාට මම ශක්තිය දුන්නා. ඒ ශක්තිය දුන්නට පස්සේ එයා අන්තර්ජාලය හරහාම මුදල් ඉපයන්නට ක්‍රමවේදයක් එයා සකස් කරගත්තා. දැන් එයා හොඳට ඒ දරුවා මගේ දරුවා හොඳට දැන් මුදල් උපයන දරුවෙක් බවට පත් වුණා. එයා මුලින්ම එයාට හිතුනේ මං එයා දිහා බලාගෙන ඉන්නා. ගොඩක් වෙලාවට දරුවෝ දන්නේ නැහැ මං ඒගොල්ලෝ ගැන බලාගෙන ඉන්නවා.
ඒගොල්ලන්ව එක පෙළට තියලා මම ඒගොල්ලන්ට මුදල් ලැබෙනවා ශක්තිය ලැබෙනවා ඒ මූල්‍යමය ශක්තිය හැම දරුවෙක්ටම මගේ හිත ඇතුලේ ඉන්න මම හැම වෙලාවෙම ශක්තිය ලබා දෙන දරුව පිරිසක් ඉන්නවා ඒගොල්ල මගේ විශේෂ අවධානය දිනාගත්තා ඉතින් ඒගොල්ලන්ට මම ශක්තිය වෙනවා එතකොට මම ඒගොල්ලන්ගේ ඒගොල්ලන් ශක්තිය කොහොමද වෙනස් වෙන්නේ හැමදේම දිහා බලන්න ඉතින් එයා මුලින්ම කරේ මම දැක්කා එයාට ඕනි උනේ පැල එයාට එයාගේම මුදල් වලින් එයා මේ වැඩමුළු වලට සම්බන්ධ වෙලා ඒ ලබාගත් මුදල් හරි විදියට ලස්සනට කර්මනාකරණය කරන හැටි මම දැක්කා ඊට පස්සේ එයා මුලින්ම කරේ පැල ලබා ගත්තේ පැලවල ශක්තිය ලබා ගත්තා ඊට පස්සේ තමයි දැන් මේ මට පණිවිඩයක් කියලා තිබුණා දැන් මට හිතෙනවා ආශිර්වාද පරිග ඕනේ කියලා मुदल आशीर्वाद पलिगुसा ඒ උඹේ හැඟීම නිවැරදිව පිවිතුරු වෙලා හරි පිවිතුරු වෙනවා කියන්නේ හැඟීම් පිවිතුරු වෙනවා කියන්නේ පුතේ හරි විදියට ඔබේ ශක්තිය මේ විශ්යට යවනවා කියන එක. එතකොට මේ අපි හැමදේම හැම වෙලාවෙම හැමදේම කරන්නේ මේ ශක්තියත් එක්කලා කරන ගනුදෙනුවක් විදියට. එතකොට ඔබට ඕන මූල්‍යමය ශක්තිය සෞභාග්‍ය ශක්තිය ආකර්ෂණය වෙන්නට පටන් ගන්නවා. මේ වෙලාවදී ඔබට හිතා ගන්න බෑ මුදල් ලැබෙනවා ඒ මුදල් හිතාගන්න බැරි ක්‍රමවලින් සමහරවිට තමන්ට හොඳටම හිර වෙලා තිබිච්ච විදියට තමයි දැනෙන්නේ. ඒ හිර වෙලා තිබිච්චදී එකපාරට ඒ බ්ලොකින් එක නැති වෙලා යනවා. හිර වෙන්නේ නැහැ ජීවිතේ. හරි පහසුයි. හැමදේම පහසු වෙලා තමන්ට පේනවා මං ගව මුදල් රැස් වෙනවා මට මුදල් තියෙනවා මගේ වියදම් හරියට අඩු වෙලා මම හරියම නිෂ්කලංකව තරඟ කරන්නේ නැතුව හරීම සැනසීමේ ඉන්න කෙනෙක් බවට පත් වෙලා කික තමන්ටම දැනෙනවා. අන්න ඒ වෙලාවෙදි හිතෙන් දැනෙන පටන් ගන්නවා මම ආශිර්වාද පණිකු කතා කරන්නට. මම මේ විදියට තමයි ආශිර්වාද කරලා තියෙන්නේ. ඒක ලබාගෙන අභ්‍යාස කරද්දී මම ආශිර්වාද එවනවා ධර්මයට. ඒ ශක්තිය ආශිර්වාදය කරනවා කියලා කියන්නේ මේ පණිකු වලට සහ මේ පාෂාද වලට තියෙන අවශෝෂක වර්ණාවලියක් සහ විමෝචක වර්ණාවලිය. ඒකේ අවශෝෂණ වර්ණාවලිය ශක්තිමත් කරගන්නට හැකියාව තියෙනවා විවිධ ක්‍රමවලින්. ඉතින් මේ දේවල් මට දරුවන්ට කියන්න අවසර නැහැ. ඒකට විවිධ ක්‍රම මට පාවිච්චි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ ශක්ති කරපු ආශිර්වාද පරිදි තමයි මම දරුවන්ට දෙන්නේ. ඒ කියනකොට මම 17 දැක්කා. ඉතින් ඒ පරිදි පාවිච්චි කරනකොට ඒ වැණික් භාවිතා කරනකොට දරුවන්ට තේරෙනවා. දැන් අද ඊයේ මට පණිවිඩයක් කියලා දුන්නා මගේ දරුවේ මේ කොරෝනා රෝගීන් ඉන්න රෝහල් දෙකකට ලොකු එයාගේ උපදිනයට දානයක් දීලා මං හිතන්නේ 850කට විතර දානයක් දීලා තියෙනවා කියලා. ඉතින් ඇයට සුභ උපදිනයක් වේවා කියලාත් මට කියන්න ඕනේ. මොකද මගේ දරුවෝ නිවැරදිවම අභ්‍යාස කරලා ඒගොල්ලෝ එනකොට කිසි දෙයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ මේ සෞභාග්‍ය රන්තරට වැඩමුළුවට එනකොට මගේ මේ වර්ගෝපදේශණයට එනකොට කිසි දෙයක් තිබිච්ච දරුවෝ නෙමෙයි. හැබැයි නිවැරදිව කියන හැම වචනෙම දුහොත් මුදුනේ පිළිගත් දරුවෝ. ඒගොල්ලන්ට ජීවිතේ පුදුමාකාර විදියට හැමදේම નિરાයාසයෙන්ම ලබා ගන්න පුළුවන් විදියට හැමදේම මේ ශක්තිය නිවැරදිව ඒගොල්ලෝ දැන් භාවිත කරනවා. ඒගොල්ලෝ හැමදාම ආශිර්වාද පරිපූර්ණ බලය ලබා ගන්න දරුවෝ. ඉතින් ඒක හිතෙන වෙලාවෙදි තමයි හරිම ලස්සනට මම ඒගොල්ල දිහා බලන් ඉන්න ඒගොල්ල කරන වැඩදී ඒගොල්ලන්ගේ ශක්තිය ඒගොල්ල භාවිත කරන විදිය මම හරිම පුදුමාකාර විදියට ඒගොල්ල ගැන සතුටු වෙනවා. ඉතින් මට උනේ හැම දරුවෙක්ම මේ විදියට තමන්ගේ ජීවිතේ කලබලකරන එක කරගන්න. මම උගලන්ට කිසිම දවසක නාස්ති කරන්න පුරුදු කළා නැහැ. හැමදේම අහක දාන දේ පුංචි පුංචි බීජේ පවා පැල කරන්නයි මම ඔයගලට කියලා දෙන්නේ. මට උනේ ඕගොල්ලෝ පුදුමාකාර විදිහේ සරල ජීවිතයක් තුල හරිම ස්ටේබල් කිසිම විදියකින් අර ස්ථිරව තමන්ගේ සෞභාග්‍ය ශක්තිය ස්ථිරව ලබා ගන්න දරුවෝ පිරිසක් බවට පත් කරන්නේ.
මේකම විතරයි අපිට මේ රට ගොඩ ගන්න තියෙන එකම ක්‍රමය. මේකම විතරයි. හැඟීම් තුන. හැඟීම්. දැන් මම දකිනවා සමහර වෙලාවට ඔය Facebook එකේ සමාජ ජාලා තුන කවුරු හරි කෙනෙක් එක කමෙන්ට් එකක් දැම්මොත් ඒ කමෙන්ට් එක දිහා බලාගෙන එක එක විදියට ඒ විදියටම වචන කියන රැල්ලට යන විදිහේ මනස හැසිරවීමක් තමයි බොහෝ දරුවන්ගේ තියෙන්නේ. කෙනෙක් තමන් නුවණින් කල්පනා කරලා බලන්නේ නැහැ. තමන්ගේ හදවතේ තියෙන හැඟීම ගැන තමන් හිතන්නේ නැහැ. යම්කිසි දෙයකට හැම වෙලාවෙම බලාගෙන ඉන්න තව කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න. ඒ කියන්නේ කිසිම වෙලාවක ධම්මශීලී නැහැ. නිහතමානී නැහැ. විහිදීවල මෙහෙම වෙලා බෑ. හරිම පරාර්ථකාමී වෙන්න. හදවතින්ම තමන් කරන දේ තමන් කියන දේ හදවතින්ම කරන්නට ඕනේ කියන්නට ඕනේ. දැන් මේ ඔගලොත් පේනවා ඇති මේ මගේ channel එකේ මම කිසිම විදියකින් මගේ මූණක්වත් දාන්නේ නැහැ. මම මේ කතා කරන වචන ටික විතරයි හරිම සරලව මම මේක කරන්නේ. කිසිම විදියකින් මේකට මට ලොකු වෙලාවක් වැය කරන්න බෑ. මගේ ආධ්‍යාත්මික ජීවිතය තුළ මට සමාධිගත වෙන්නට භාවනා කරන්නට අවශ්‍ය කරන කාලය මට අවශ්‍යයි. ඒ නිසා ගොඩාක් වෙවට වෙලාව දෙන්න මට වෙලාවක් නැහැ. නමුත් මම මේ කියන දේ මගේ හදවතින්ම මම කරන දේ හදවතින්ම ඒ හැඟීමින්ම පිවිතුරු හැඟීමෙන් මම කරනවා. ඒ නිසා දරුවන්ට මේ කියන දේ හරියට තෝරගන්නට හිතට යන්නට තමයි මම වැඩ කටයුතු සලස්සන්නේ. ඒක කොයි විදියකින් වා වීඩියෝ එකේ ක්වලිටි එක අඩු වුණාට වීඩියෝ එක කරන විදිය වෙනස් වුණාට ඒව ගැන මම හිතන්නේ නැහැ. හදවතේ තියෙන මට භෞතික දේවල් වැඩක් හැඟීම බලවත් කිරීම විතරයි මම කරන්නේ. එතකොට ඔයාලත් එහෙම වෙන්න ඕනේ. ඔයාලා ඇත්තටම ඔයාගේ නෝනට ආදරේ නම් දරුවන්ට ආදරේ නම් ඒක තියෙන්නට ඕනේ ඔබලගේ හදවතට. අපි එයාට ආදරේට අපිට හිතෙනවා දැනෙනවා මොනවා හරි දෙන්නට ඕනේ අපි එයාව සරසනවා. ඒක හරි. ඒක ගැටලුවක් නැහැ. නමුත් අර ආදරේ කියන එක බොරු වචන වලින් විතරක් පෙන්නන ආදරේ එතන වෙනවා. එම එක කියනකොටම 22 22 දැක්ක. ආදරේ තියෙන තෝනි හදවතේ හැඟීම තුළ වැඩ කරන්න. මට ඒක ලැබිලා තියෙනවා. මට ඒක ලැබිලා මම මේ විශ්වයට මේ වෙලාවෙද ස්තුතිවන්ත වෙනවා. මට ඒක ලැබිලා තියෙනවා. මන් දන්නවා මට ඕන වෙලාවෙදි මට ඒක කොහොම හරි ලැබෙනවා. මේ හැඟීම ඒක එහෙම හිතේ තියාගෙන ආයෙ හිත අනිත් පැත්තෙන් හිතන්නද අනේ ලැබෙන්නේ නැතිව හිත දන්නේ කියන එක හිතන්න බෑ. එක හදවතේ තියෙනවා. එහෙනම් හදවතින් වැඩ කරන්න. ඒක තමයි මට කියන්න තියෙන ප්‍රබලම දේ. හදවතින් වැඩ කරන්න. ජීවිතේ පුරාම හදවතට එකඟ වෙන්න. හදවතට එකඟ වෙන්න පුළුවන් වෙන්නේ තමන් යම්කිසි තමන් ගන්න තීරණයක් හෝ වේවා තමන්ගේ හිතුවිලි හෝ වේවා හැමදේම තමන් නුවණින් කල්පනා කරලා බලලා හෘද සාක්ෂියට එකඟව එක තීරණයකට ඒ තීරණය තුළ ඉඳගෙන තමන් හැඟීම තුළින් වැඩ කරොත් විතරයි තමන්ට ඔය හදවතින්ම වැඩ කරන්න පුළුවන්. එතකොට කවදාකවත් කිසිම දරුවෙකුට තමන් හිතන දේ නොලැබිලා යන්නේ නැහැ. පැහැදිලිද කියපොතේ? හරි. මේ ටික තමයි මට දැනගන්නට ඕනේ. දරුවන්ට මතක් කරන්නට ඕනේ අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවට දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. දරුවෝ දැකලත් ඇති මේ විදියට මේ මම දීලා තියෙන වෙන වෙබ්සයිට් එකක්. ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් එක මම දැන් අන්තිමට දානවා ඔයගොල්ලන්ට බලන්න. වීඩියෝ තුනක් ප්ලේ වෙන්න පටන් ගනි. ඔයගොල්ලන්ට ඒකෙන් බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකට යන විදිය. එතකොට මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ ලින්ක් එක ඔස්සේ ගිහිල්ලා ඔයගොල්ලන්ට සම්බන්ධ වෙලා මොබයිල් වෙරිෆිකේෂන් එක කරගෙන සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. මේ අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවෙදී මම කියලා දෙන්නේ මේ ඇට්ලික් සයිට්ස් නෙමෙයි. දැන් මේ ගෙවීම ලබාගෙන තියෙන්නේ ඇට්ලික් වෙබ්සයිට් වලින්. නමුත් ඇට්ලික් වෙබ්සයිට් වලට අමතරව මගේ හෝම් පේජ් එකේ මුලින්ම ඇති වෙබ්සයිට් එකක්. ඒ වෙබ්සයිට් එකේ සාමාන්‍ය දවසකට ඩොලර් 2 3 ඩොලර් 5 විතර වෙනකන් උපයන්නත් අවස්ථාව ලැබෙනවා. ඒක ඉතාම හොඳින් ගෙවීම කරන වෙබ්සයිට් එකක් තමයි මම මගේ channel එකේ හෝම් පේජ් එකට දාලා තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම දරුවෝ රෙජිස්ටර් වෙලා ඉන්න. මොකද හොඳින් ගෙවීම ලබා ගන්න පුළුවන් නිසා.
ඒ වගේම අන්තර්ජාලයෙන් මුදල් ලිපේ මේ පාඨමාලාව මම දරුවන්ට දෙන්නේ ඕගොල්ලෝ දැනුවත් වෙන්නට ඕනේ. gedara tiyena koskola tiyenawa nam gedara මොනවා හරි ikeni bavitha karapu badu tiyenawa nam meewa pawa apita vikuna ganna jaathyantareka alivi karanna. ඒකට අමතරව බොහෝමයක් අන්තර්ජාලය තුලින් අපිට මුදල් උපයන්න ක්‍රම තියෙනවා. මේ හැම ක්‍රමයක් පිළිබඳවම දැනුම ලබා දෙන ස්වයං අධ්‍යයන පාඨමාලාවක් තමයි අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ පාඨමාලාව අවශ්‍ය ඕනම දරුවෙකුට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව සෞභාග්‍ය රඳුරුතු වැඩමුළුවට අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ආදර වැඩමුළුවේදී මාත් එක්කලා කතා කරන්න බැරි වුණාට වීඩියෝ ටික ගන්න පුළුවන් අවශ්‍ය දරුවන්ට. ඒ වගේම මගේ ගොවිපොලේ ඔගලන්ට වීඩියෝස් බලන්න පුළුවන්. දැන් මම ටික ටික වීඩියෝස් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ගොවිපොල පටන් ගන්න විදිය කොහොමද අපි නෙලන්නේ. මම ගොඩක් වෙලාවට මගේ හිත නිවෙන තැනක් තමයි ගොවිපොල කියලා කියන්නේ. ඉතින් ඒ ගොවිපොලේ වැඩ කරන වීඩියෝස් මම දරුවන්ට දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කාබනික එළවලු සහ පළතුරු දැන් ආයෙත් ගොවිපොලේ අතිරික්තය ලැබෙනකොට දරුවන්ට මට එවන්න පුළුවන් වෙයි. මම එළවලු නම් එවන්න කැමති නැහැ. එක දවසින් යවුවත් සමානලට කැලෙන්න පොඩි වෙන්න පුළුවන් නිසා මට පුංචි ගැටලුවක් තියෙනවා. නමුත් ළඟ දරුවන්ට නම් එවීමට හැකියාව තියෙයි. කුඩා දුරට එවන්න බැරි වෙයි. හැබැයි හොඳ අසුරණයකට ලක් කරලා මට මම බලාපොරොත්තු වෙනවා මේ කාබනික පළතුරු දරුවන්ට එවන්න. දැනට නම් තියෙන්නේ කාබනික පැෂන් විතරයි. මොකද මේ අලුතින් පටන් ගත්ත ගොවිපල නිසා මගේ ඉදිරියට අතිරික්ත තිබුණා දරුවන්ට ලබා දෙන්නට පුළුවන්. ඒ වගේම ලංකාවේ දරුවන්ටත් පිටරට දරුවන්ටත් ආශිර්වාද පලික සහ හිරුමැණි අර මම කියපු විදියට Tamante ඒක දැනෙන මොහොතේදී තමයි ගන්නට උනේ. එහෙම නැතුව ණය වෙලා ගන්න ඒව බෑ. ඒවට මම අවසර දෙන්නේත් නැහැ. අනිවාර්යෙන්ම Tamante ඒ අවශ්‍ය ශක්තිය විශ්වයේ කිසිම සීමාවකට ලක් කරන්නේ නැතුව පීඩාවකට ඔබේ හිතේ පීඩාවක් චිත්ත පීඩාවක් චකිතයකටපත් නොවි ඔබට ගන්න පුළුවන් අවස්ථාවෙදී ලබා ගන්න මගේ අභ්‍යාස කරන්න ආශිර්වාද පණිගු සහ ඉරු මැණික් අත්‍යවශ්‍යයි. මොකද ඒකෙදී අපි ශක්තිය තමයි ආකර්ෂණය කරන්නේ. හැබැයි ඒක ලබා ගන්න විදිය හරි විදිය වෙන්න ඕනේ. ඒ කියන්නේ හිතේ පීඩනය දරාගෙන ඒක ගත්තට ඒක අරගෙන ඒකෙන් ඵලයක් ලැබෙන්නේ නැහැ පොතේ. ඉතින් එහෙම ඵලයක් නැතුව මොකටද අරගෙන ඒක නිසා තමයි එහෙම එපා කියන්නේ. හරි විදියට තමන්ගේ හිතට හදවතට තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ඒක ගන්න පුළුවන් වෙලාවෙදී ඒක මගේ දරුවෝ අරගන්න ඒ ටික තමයි මතක් කරන්න ඕනේ. ඔය හැම දෙයකම පාත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මගේ page එකේ link එක. page එකට ගිහිල්ලා page එකෙන් පණිවිඩයක් එවන්න inbox පණිවිඩයක්. එතකොට ඔය සියල්ලම ලබා ගන්න පුළුවන්. ඒ වගේම දීපි පින මල් වර්ග දරුවන්ට ගෙදරටම ගෙනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමෝටම.